අපි අතරේ ප්‍රශ්නයක් තියෙනවා. අපි අතරේ හොරෙක් ඉන්නවා. අපි අතරේ බොරුකාරයෙක් ඉන්නවා. අපි අතරේ බයිබුල්ලෙක් ඉන්නවා. අපි අතරේ ආරවුලක් තියෙනවා. අපි කොහොමද ඔන්න ඔය විදිහේ අදහස් ටිකක් ඉංග්‍රීසි වලින් කතා කරන්නේ? මෙතනදී මේ අපි කියලා නියෝජනය කරන්නේ දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක්. ඕකේ. දැන් අපි කිව්වොත් උදාහරණයක් විදිහට අපි අතරේ හොරෙක් ඉන්නවා. එතකොට අපි කිව්වහම මේකෙන් අදහස් කරන්නේ දෙන්නෙක් නෙමෙයි ඊට වඩා වැඩි පිරිසක්. 3ක්, 4ක්, 5ක්, 6ක්, 10ක්, එහෙම නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක්. ඒක තමයි මේ අපි කියන එකෙන් අදහස් කරන්නේ. දැන් මේ ඉගෙන ගන්න යන අදහස් වලට. අපි අතරේ හොරෙක් ඉන්නවා. There is a thief among us. මොකද among භාවිතා කරන්නේ දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් අතර යන අදහස ගන්නද? Among. There is a thief among us. අපි අතරේ හොරෙක් ඉන්නවා. එතකොට එතන අවසානෙට තමයි අපි එන්නේ. ඒ නිසා us තමයි භාවිතා කරන්නේ වාක්‍ය අවසානට. There is a thief. There is a thief. හොරෙක් ඉන්නවා. ඉන්නේ අපි අතරේ. Among. Among වලින් තමයි අතර කියන අදහස දෙන්නේ. Us අපි. There is a thief among us. 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 අපි අතරේ හොරෙක් ඉන්නවා. There is a thief among us. අපි අතරේ හොරෙක් ඉන්නවා. There is a thief among us. ඕකේ, මතක තියාගන්න ඕන අර වැදගත් කාරණය. මෙතනදී among කියන එකෙන් අදහස් දෙන්නේ අතරේ. හැබැයි ඒක දෙන්නෙක් අතරේ නෙමෙයි. දෙන්නෙක් අතර නම් අපි between භාවිත කරන්නේ. දැන් මෙතනදී දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් අතරේ තමයි අදහස් කරන්නේ. There is a thief among us. ඕකේ, right. ඉතාමත් සරල ඉංග්‍රීසි වචන ලිවීමේ සහ කියවීමේ සාමාන්‍ය දැනුමක් ඔයාට තියෙනවද? ඒත් ඉංග්‍රීසි භාෂාව නිවැරදිව කතා කරන්න බැරිද? අදහස් ගලාගෙන ඉන්නේ නැද්ද? කියන අදහස් පැටලෙනවද? ඒවා නිවැරදි නැද්ද? ඔයාට කතා කරද්දි බය හිතෙනවද? එහෙමනම් ඔයාට පුළුවන් මගේ මාස දෙකේ ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා කිසිම බයක් නැතුව නිවැරදිව ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙන්න. මගේ අලුත්ම ඔන්ලයින් ඉංග්‍රීසි පාඩමාලාව සැප්තැම්බර් 25 වෙනිදා රාත්‍රී 9:30ට පටන් ගන්නවා. මේ සඳහා කිසිදු වයස් භේදයකින් තොරව අවුරුදු 10 ඉඳලා අවුරුදු 80 වෙනකන් ඉංග්‍රීසි කතා කරන්න කැමති ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනම ක්ෂේත්‍රයක රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. ඕනම ක්ෂේත්‍රයක අධ්‍යාපනය ලැබනවා වෙන්න පුළුවන්. ඒ ඕනම කෙනෙකුට සම්බන්ධ වෙලා කිසිදු බයක් නැතුව ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙන්න පුළුවන්. මේ පාඨමාලාව සඳුදා, බදාදා, සිකුරාදා යන දවස් තුනේම රාත්‍රී 9:30 ඉඳලා 11:30 වෙනකම් පැවැත්වෙනවා. ඒ විදිහට මාස දෙකක්. මාස දෙක සඳහාම අය කිරීම වෙන්නේ රුපියල් 4500ක් විතරයි. වර්තමානයේ හැටියට ඒක ඉතාමත්ම සුළු මුදලක්. ඔයා යම්කිසි කෙනෙක් එක්ක ඉංග්‍රීසි භාෂාව කතා කරන්න නම් ඒ සඳහා ඔයා පුහුණුවක් ගත යුතුමයි. මෙහිදී මගේ දේශනයක් අහගෙන ඒ දේශනයේ තියෙන දේවල් පොතක සටහන් කරා කියලා ඔයාට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා සහභාගී වෙන හැමෝටම මාත් එක්ක වගේම අනිත් අයත් එක්කත් ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව කතා කරන්න පුහුණු වීම කරන්න පුළුවන්. මේ සඳහා හැම දවසකම පුහුණු වීම සඳහා ඔයාට වෙනම නිබන්ධනයක් ලබා දෙනවා. ඒ නිබන්ධනයේ තියෙන දේවල් තමයි මාත් එක්ක සහ අනිත් අයත් එක්ක කතා කරන්න පුහුණු වෙන්නේ. ඒත් එක්කම හැමදාම ක්ලාස් එකට අදාළ වීඩියෝ රෙකෝඩින් එක අපි ලබා දෙනවා. ඔයාට යම්කිසි දවසක පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණොත් නිබන්ධනය සහ වීඩියෝ රෙකෝඩින් එක භාවිතා කරලා ඉංග්‍රීසි භාෂාවේ ඔයාට මගහැරුණු කොටස් ටික පුහුණු වීම කරන්න පුළුවන්. මේ සඳහා ඔයාට යම්කිසි උනන්දුවක් තියෙනවා නම්, ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න කැමති නම්, නිවැරදිව ඉංග්‍රීසි භාෂාව කතා කරන්න කැමති නම්, ඔයාගේ නම සඳහන් කරලා මේ ස්ක්‍රීන් එකේ තියෙන මගේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් එවන්න. ඊට පස්සේ මේ පිළිබඳව සියලුම විස්තර මම ඔයාට ලබා දෙනවා. මේ මාසේ, කියන්නේ සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔයාට ලස්සනට ප්‍රායෝගිකව නිවැරදිව කිසිම බයක් නැතුව ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ පුහුණුවක් ලබා ගන්න පුළුවන්. අපි තව උදාහරණ කීපයක් සාකච්ඡා කරලා බලමු. ඔයාට කියන්න ඕනේ අපි අතරේ බොරුකාරයෙක් ඉන්නවා.
අපි අතරේ බුරුකාරයෙක් ඉන්නවා. අර මුලින්ම කිව්වා මතකද? හොරෙක් ඉන්නවා, දෙයයි සතීෆ්නේ. දැන් බුරුකාරයාට liar. There is a liar among us. 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 අපි අතරේ මිනී මරුවෙක් ඉන්නවා. මිනී මරුවාට we can say what? Criminal. Criminal නැත්නම් murderer. There is a criminal. අපරාධකාරයෙක් කියන අදහස ගන්නත් පුළුවන්. Okay? අපි ඒකත් අරගෙන බලමු. අපි අතරේ අපරාධකාරයෙක් ඉන්නවා. There is a criminal among us. There is a criminal among us. There is a criminal among us. Criminal අපරාධකාරයෙක්. Okay? There is a criminal among us. 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 එනම් අපි අතරේ මිනී මරුවෙක් ඉන්නවා. දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක්. Okay? දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක්. 100, 200, 300, 400, 500 ඊට වඩා ලොකු ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. එනම් there is a murderer. Murder නෙමෙයි. Murder මිනී මරුම, මිනී මරුවා murderer. එහෙම නැත්නම් killer. There is a murderer among us. 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 There is a killer 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 among us. අපි අතරේ ප්‍රශ්නයක් තියෙනවා. අපි කීප දෙනෙක් හරි ගොඩක් පිරිසක් හරි අතරේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දෙන්නෙක් නෙමෙයි. ඊට වඩා වැඩි පිරිසක්. There is a problem. There is a problem among us. There is a problem among us. There is a problem among us. අපි අතරේ ප්‍රශ්නයක් තියෙනවා. There is a problem among us. There is a dispute. අපි කියනවා සමහරවිට අපි අතරේ ගැටුමක් තියෙනවා. මොන හරි ගැටුමක් තියෙනවා. There's a dispute. There's a dispute among us. There's a dispute among us. There is a dispute among us. There's a dispute among us. There's a dispute among us. There's a dispute among us. ඔය විදිහේ ලස්සන අදහස් මේ among us භාවිතා කරලා අපි අතරේ කියන වචන දෙක අවසානට භාවිතා කරලා ඔයාට කියන්න පුළුවන් යම් දෙයක් අපි අතරේ තියෙනවා. Right? දැන් අපි කියන්න පුළුවන් හොඳ මිත්‍රත්වයක් අපි අතරේ තියෙනවා. There is a strong friendship. Strong කියන්නේ ශක්තිමත් මිත්‍රත්වයක්. There is a strong friendship among us. අපි අතරේ අපේ යාළුවෝ අතරේ දෙන්නෙකුට වඩා වැඩි පිරිසක් අපි අතරේ හොඳ strong ශක්තිමත් මිත්‍රත්වයක් තියෙනවා. There is a strong friendship among us. 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 අපි අතරේ වාදයක් තියෙනවා. වාදයක්, argument එකක් තියෙනවා. එතකොට there is an argument. A argument නෙමෙයි, an argument. There is an argument among us. අපි අතරේ යම් වාදයක් තියෙනවා. යම් අදහස් වල ගැටුමක්, මත ගැටුමක්, වාදයක් තියෙනවා. There is an argument among us. There is an argument among us. There is an argument among us. Okay? ඔය විදිහට මේ among us අවසානට දාලා අපි there is වලින් යම් අදහස් ටිකක් හදලා තමයි මේ pattern එකට අපි practice කරේ. Okay? ඉතින් මේක ලොකු අමාරු දෙයක් නෙමෙයි. ලොකු අමාරු දෙයක් නෙමෙයි. දැන් ඉතින් බලන්නකො. වාඩි කියනවනේ අපි අතරේ හොරෙක් ඉන්නවා. අපි මුලින් සාකච්ඡා කරා ඒක. හොරෙක් ඉන්නවා කියන අදහස තමයි මුලින් හැදුවේ. There is a thief. There is a thief. ඒක හරි සරල අදහසක්. වචන හතරයි. There is a thief. ඉන්නේ අපි අතරේ. Among us. There is a thief among us. There is a thief among us. ඒකම අපි කිව්වා අපි අතරේ බොරුකාරයෙක් ඉන්නවා කියලා. There is a liar. There is a liar. There is a liar. ඒකත් අර there is a thief pattern එකේ ඒ structure එකේම sentence එකක්. There is a liar. Among us. There is a liar among us. තැන් අපි අතරේ ප්‍රශ්නයක් තියෙනවා. There is a problem. There is a problem. Among us. There is a problem among us. ඔය විදිහ හරි සරල කොටසක් තමයි මුලින් දැම්මේ. ඊට පස්සේ අවසානයේ among us කියන වචන දෙක භාවිතා කරලා.
පැහැදිලිද? එතකොට හරි ලස්සන අදහසක් නිර්මාණය කරන්න අපිට පුළුවන් වුණා. රයිට්. ඉතින් මේ ටික හොඳින් ප්‍රැක්ටිස් කරන්න. රයිට්. ඒත් එක්කම ඔයාලට මගේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මම ඒ පිළිබඳව සියලුම විස්තර ඔයාලට දැනුම් දුන්නා මෙතනදී වීඩියෝ එකේ මුලින්ම. ඔයාලට පුළුවන් සම්බන්ධලා ලස්සනට ඔයාගේ කටහඬ වෙන්න ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුහුණුවක් ගන්න. රයිට්. ඕකේ. Then that's enough for the day. Let's meet with another useful and very practical video. So goodbye and take care.